හරි දැන් බලමු 26 එක අභ්‍යාසයේ 3 වෙනි ගාන තුන කොට පොඩන එක මේ මෙන්න මෙහෙම තියෙන. කොට බලන්න හරි. මෙතින් පාසලක මුල් වාරය තුල පැමිණි තියෙන පන්ති ප්‍රාන්තරය දිනක පැමිණි ළමයින් ගණන මධ්‍යගයේ සංඛ්‍යාතය දින ගණන. දැන් ඔගේ මධ්‍යගය ගන්න තියෙනනේ. ඒක අපි දන්නවනේ ගන්නනේ 531 550. 530 550 කියන එකේ මධ්‍යය දෙන්න. එතු කරනවා මේ දෙක. දෙකෙන් බෙදනවා නේ. එතකොට මොකක්ද දෙන්නේ අපිට? 0.6 නෑ 8යි 1080 නේ. 81 sorry. 1081. 1081 බෙදීම දෙක. කියන්නේ 540.5. හරිනේ ඒ වගේ තීරුව ගහන්න දන්නවනේ මද්දගේ තීරුව ගහන්න පුළුවන් හරි ඒක තේරෙනවනේ දැන් මෙන්න ප්‍රශ්න ටිකක් තියෙනවා පොඩ්ඩක් බලමු මොකද්ද මේක අහන්න කියලා ඉස්සෙල්ලාම අහනවා මේම එකක් සිසුන් පැමිණි දින ගණන ටීර 590කට වඩා අඩුවෙන් දැන් මුලින් මේක ලියමුකෝ 531 550 ඊට පස්සේ 551 570 571 590 591 610 611 630 ඊට පස්සේ මම මේ මධ්‍යගය එක ලියන්නේ නැහැ හරි මම පොඩ්ඩක් තියලා මේ කෙලින්ම සංඛ්‍යාතේ ලියන හරි 4 6 21 12 10 හරි මෙහෙම තියෙනවා දැන් මේකේ මොකක්ද අහන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නේ අහන්නේ 491 කටනේ 591කට වඩා අඩුවෙන් පැමිණ දින ගන්න අඩුවෙන් ඒ කියන්නේ මේ තියෙන 591 මේ තියෙන ඊට අඩු ප්‍රාන්තරය මේකත් අඩුයි මේකත් අඩුයි එහෙනම් මේ 591කට අඩු කියන්නේ මේ ප්‍රාන්තර තුනම ගන්න ඕනේ 591කට පස්සේ වැඩි තියෙන්නේ මේ දෙක විතරයිනේ එහෙනම් අඩු වෙන්නේ මෙන්න මේ තුනම එතකොට මෙතන 4යි 10යි 21යි 4ක් වෙනවා 10ක් වෙනවා 21ක් වෙනවා 35ක් වෙනවානේ වෙනවන 590කට අඩු මේ දින ගන්න ඊළඟට කියනවා 590 70නේ 570ට වඩා වැඩියෙන් පැමිණි ගන්න වැඩියෙන් පැමිණි ගන්න කියන්නේ 570 මෙතන දිනවනේ ඊට වැඩි මෙන්න මේ ටික මෙන්න මේ පන්තියක් වැඩි මේකත් වැඩි තුනම එතන මොකද්ද 21 ගන්න ඕනේ 12 ගන්න ඕනේ 10 ගන්න ඕනේ 33යි 10යි 43 කියලා එනවානේ. ඒ වගේම පුළුවන් කරගන්නනේ පොඩ්ඩක් බලලා. හරි. ඊළඟට තියෙනවා අන්තිමට මේ වාරයේ පාසල් පැවැත් වූ දින ගණන. දින ගණන කියන්නේ මේ සම්පූර්ණ දින ගණන. ඒ කියන්නේ 4 10 21 12 10 10. ඒ ඔක්කොම එකතු ගන්න තියෙනනේ. හරි. एक गण बोलो ना मैं एक तो हाथराई दाहे दा हाथराई दा हाथराई इसी एकाई इस पहाई जो लाई हाथली सताई दाहे यही पाना सताई ने अन्य अरे नहीं इन्हें वाली गाना थी तो एक तो पासने मुकुट नहीं नहीं लोग पासने लांग देना होमवर्क कर तो मैं मलिये ने का पासने नहीं දැන් මේ පාඩමේ ප්‍රධාන දේ මේක නේ මේකයි මම කිව්වේ හරි ඉස්සරහට යන්න ඕනේ මේ පාඩේ ප්‍රධාන දේ මධ්‍යන්න හොයන එක ප්‍රධානම දේ මධ්‍යන්නේ සෙවීම දැන් අපි අර දත්ත ආවලිය ගත්තොත් ඒ මතකනේ අර දත්ත ඔක්කොම එකතු කරලා දත්ත ගණන් බෙදුවේ නේ මධ්‍යන්න එකත් එහෙමනේ දත්තවල ඓක්‍ය බෙදීම දත්ත ගණන් හරි මෙතන තියෙන පන්ති ප්‍රාන්තර මේ 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 පාඩමේ තියෙන. ඒකට පොඩ්ඩක් වෙනස් වෙනවා ක්‍රමේ. හරි එනම් මේ ටික ලේසියෙන්ද මම එහෙම තියනවා හරි පස්සේ ඉතුරු ටික කරමු මේ දැන් යන් මේ ඊළඟ එකට මේ මේකත් එක තියෙන්නේ මේ 4 වෙනි ගාණේ තියෙන්නේ මධ්‍යගයේ ලිව්වා ඊපස් වගේම මේ පාතපන්තියයි නැත්නම් අර මේ මේ 300ට වඩා අඩු බල්බ සංඛ්‍යාව එහෙම හයියි ඒ වගේ තමයි යන්න දැන් මෙන්න මේක තමයි පාඩම සමූහිත தত্ত্বවල මධ්‍යගය ගණනය කිරීම
මේ මාතෘකාව ලියා ගන්න හරි මේක දැන් පොඩ්ඩක් බලන්න ඕන සාමාන්‍ය ආවලිය වගේ ආවනම් ලේසි හොයාගන්න මෙතන යම නැහැ මෙතන තියෙන්නේ මේ පන්ති ප්‍රාන්තර තියෙන්නේ 4 8 8 12 12 16 ඒ වගේ උදාහරණයක් අරන් ඒකත් බලමු නේ මේ මේ උදාහරණය යම් මේකට දෙවෙනිකට යන්නේ ඇඟලුම් කාර් ආයතනයක් තියෙන මාසයක් තුල නිෂ්පාදනය කළාද කමිස ප්‍රමාණය ඔන්නව දිනන 26යි 2 අභ්‍යාසයයි දෙවෙනික ඒකේ ලියාගම පන්ති ප්‍රාන්තර තියෙනවා يعني කමිස ගන්න එක 15 16 30 31 45 46 60 61 75 තර කමිස ගන්න කියලා ඔන්නම් පළවෙනි තීරයක් එනවා ඊළඟ කායන තීරය පිරමු මධ්‍යයගේ මධ්‍යයේ තීරය ගන්න මධ්‍යයගේ එහෙනම් කියනවා x කියලා හරි දැන් මේ මධ්‍යයන් හොයද්දි මෙතන මධ්‍යයකට අපි කියන්නේ x කියලා එම් ලකුණ දාගන්න හරි මොකද මධ්‍යයගේ වෙන්නේ 1 ධන 15 දෙකෙන් බෙදෙනවා 1යි 15යි 16යි 16 දෙකෙන් බෙදුවම 8යි 8යි මෙතන මොකක්ද දෙන්නේ 46 බෙදීම 2 23 නේ 23 නෝ නේ මෙතන 31 45 කියන්නේ 76යි 76යි කියන්නේ 76 දෙකෙන් බෙදුවම කීයද 38 38යි හරිනේ ඊට පස්සේ මෙතන 46යි 60යි කියන්නේ 106යි දෙකෙන් බෙදුවම 53යි මෙතන ඉන්නේ එතකොට 68 නේ 78 හරි ඔන්නකෝ වෙන්නේ දැන් ඒක අවුලන්නේ මධ්‍යගය හරි ඊට පස්සේ අපි ලියන සංඛ්‍යාතයේ පිළි සංඛ්‍යාතයේ තීරය සංඛ්‍යාතයේ ගියා f කියලා සිම්පල් f කියන්නේ සංඛ්‍යාතේ හරි සංඛ්‍යාතය යගේ ටික මේකේ තියෙනවා නේ මේකත් මේ වගේ තියෙනවා නේ 4 8 4 8 6 8 4 හරි එහෙම තියෙනවා 4 8 6 8 4 ඊට පස්සේ අපි ගන්නවා අලුතෙන් දාන්නේ මෙන්න මේ fx කියන්නේ f වාරයක් x ඒ කියන්නේ මේ f තීරයේ සංඛ්‍යාව වැඩි කරනවා ගුණ කරනවා x තීරයේ සංඛ්‍යාව fx ඔන්නෝම එනවා දෙකක් දැන් මෙතන උත්තරේ මොකද්ද fx කියන්නේ 4 වරක් 8 f 4යි x 8යි is 2යි 8 වරක් 23 නේ කීයද 8 වරක් 3 24යි 4ක් 2ක් ඉතුරුයි 2 වරක් 8 16යි 2යි 10 8යි නේ 184 6 වරක් 38 8 වරක් 48යි 4ක් ඉතුරුයි 6 වරක් 3 18යි 18යි 4 6යි උත්තරේ 18යි 4යි 22යි ඊට පස්සේ 8 වරක් 53 3 වරක් 8 24යි 2ක් ඉතුරු වෙයි 8 වරක් 5 40යි 4 2යි 42යි මෙතන මෙතන 4 වරක් 8 32යි 2ක් ඉතුරු 2යි 3ක් ඉතුරුයි 8 වරක් 4 වරක් 6 24යි 2යි 26යි හරි fx කියලා ගන්න ඊට පස්සේ මොකද කරන්නේ සමේ සිග්මා අංකනේ මතකද සිග්මා අංකනේ සිග්මා සිග්මා නේ සිග්මා කියන්නේ සිග්මා කිල්ල කරන නෙමෙයි අර ක්ලාස් එකක් තියෙන මේ හරි සිග්මා කියන්නේ මේ කියන්නේ එකතුව කියලා එකතුව කියලා තමයි ඒක මේ තේරුම හරිනේ හරිද එතකොට සිග්මා කියන්නේ එකතුව අපි දැන් මෙතන ගන්න ඕනේ සිග්මා f කියන්නේ මොකද්ද f වල එකතුව f කෝණ ඒ කියන්නේ මේ f කියන තීරයේ එකතුව ඔක්කොම කීයක් එනවද
අතයි 8යි 12යි 12යි 6යි 18යි 18යි 8යි කීයද 18යි 8යි 26යි 4යි 30යි නේ 30යි ඊට පස්සේ අපි ගන්න ඕනේ sigma fx fx වල එකතු ගන්න හරිනේ ටික ගන්න तो जैसे आते देखा है दें मैं तो ना सिग्मा एफएक्स ओको में कतू करनो इस देखाई ऐसी आसु हाथराई जैसे विषय आटाई हार सी विषय हाथराई जैसे ये हद तो देगा इतना से कैसी आता लिए अरे अन्नो में ना दें माध्यान ने करना सूत्रे मुकद मैंने मेरे का अनिवार्य पालन कर करनो माध्यान ने समान है सिग्मा एफएक्स विधिमा सिग्मा एफ මෙච්චර අමාරු ගන්න මේ හරි මේක මේක බෙදනවා මේක මේක තමයි මේ සූත්‍රය හරි මධ්‍යන්‍ය හොයන්න එතන උත්තරේ මොකක්ද දෙන්නේ මධ්‍යන්‍යයි මධ්‍යන්‍ය සිග්මා එෆ් එක්ස් කියන්නේ 1140යි වැඩිම සිග්මා එෆ් කියන්නේ 30යි හරි එහෙනම් එතන මොකක්ද දෙන්නේ 1140යි 30ෙන් බෙදනවා 38යි 38යි නේ එතකොට මේ 38 කියන්නේ සාමාන්‍යගේ සාමාන්‍ය මේ මේ කම්මලේ කමිස 38ක් හදනවා දවසට. හරිනේ. 38ක් හදනවා. හරිනේ දැන් අපි දැන් දැන් මේකේ උදාහරණ දැන් මේ සාමාන්‍ය මධ්‍යන්‍ය කියන්නේ ඇවරේජ් නේ නේ. දැන් ඔයගොල්ලෝ දැන් දන්නවනේ සමහර විෂයන් තියෙනවා දැන් ඉස්කෝලේ රෙකෝඩ් බුක් එකේ තියෙනවානේ. සමහර ඒවාට තියෙනවා 99. නේ. සමහර ඒවාට තියෙනවා 11. නේ. ඒ වුණාට මේ අන්තිම ඇවරේජ් එක වැටෙන්නේ මොකද්ද නැත්නම් මධ්‍යන්නේ වැටෙන්නේ 11 වැටෙන්නේත් නැහැ 99 වැටෙන්නේත් නැහැ සාමාන්‍යයෙන් මැදා ගැන්නේ වැටෙන්නේ නේ සාමාන්‍යයෙන් 52 හරි ඕම වැටෙන්නේ නේ ඒ කියන්නේ මොකද්ද ඇවරේජ් එක කියන්නේ මේ සම්පූර්ණ මේ දත්ත ටික පෙන්වන්න පුළුවන් සාමාන්‍යගේ ඒ වගේ මේකෙත් තේරෙනවා මේ මේ කම්හලේ එකේ ඉඳන් 15 වෙනකම් මාන්නත් පුළුවන් මාපු දවස් තියෙනවා හතරක් හරි ඊපස්සේ 60 එක 75 මේ මාසෙ 36 නම් මහන්නේ අද මොකද්ද ඒ මේ තමයි දින දෛනික දවසට 34ක් මහන හරි ඊට පස්සේ දෙවෙනි උත්තරේ මොකද්ද දෙකේ අහන්නේ මෙහෙම එකක් අහන්නේ දැන් මුලින්ම ඒ ප්‍රශ්නේ අහනවා මෙදී ආ මේදී දිනකදී මසා නිම කල කරනු ලබන මධ්‍යන්න කමිස ප්‍රමාණය ගණනය කරන්න හරි 38ක් මැදයන්ට අනුව මාස 3 කදී නේ නිම නිම කරන කමිස ප්‍රමාණය ලියන්න ඕන නේ දැන් මේ තියෙන දවසක ප්‍රමාණය 38යි එහෙනම් දැන් අපිට ඕනේ මාස 3ක් ඕනේ ඒ කියන්නේ 38 ඒවා මාස 3ක් කියන්නේ දවස් තියෙනවා සාමාන්‍ය අපි ගන්න දවස් 30යි කියලානේ දවස් 90ක් කියලා ගමයි ගන්නෙ නේ දවස් 90ක් තියෙනවා මාස 3ට ඒතකොට නේ ඒතර සාමාන්‍යයෙන් මේ කම්හලේ මාසයකට මේ මාස 3කට
සාමාන්‍ය අගය එනවා අපිට 38 9ක් 90 3420යි හරි කමිස 3420ක් හදනවා සාමාන්‍යයෙන් මේ අම්මලනේ හරි දැන් මේක අරගෙන මෙහෙම වගුවක් දාගන්න sigma fx sigma x f හරි පහ තියෙන්නේ මෙහෙම පහේ මොකද්ද මේ දව කඳන් වගේ තියෙන්නේ නේ පට ප්‍රමාණය තියෙන්නේ 20.25යි 25යි 50යි 50යි 75යි ඔහොම තියෙන්නේ සංඛ්‍යාතයක් තියෙනවා මුලින් මාත පන්තිය සොයන්න හරි මොකද්ද මාත පන්තිය වෙන්නේ ओके लिम क्या मुकदमा आता बंदी के मैं पास नहीं के मुकदमे नहीं मुकदमा आता बंदी है मैं नंदे आता बंदी मैं कोई नहीं बेरी तो नहीं हाँ तो मेरे को देंगा अभी पांच प्रांत रह लिए मुझसे लानी बिंदु विसिपा विसिपा पाना बिंदु विसिपा हा पाना हा हैत्ता बहा सीए सीए कैसी अरे अमली ना तो माता पांती है ना हैत्ता पासी है ना කියන්නේ වැඩිම තියෙන 75 ඊට පස්සේ අපි ලියන්න පුළුවන් මධ්‍යයගේ මධ්‍යයගේ කියන්නේ x x ලියමුනේ මෙතන මොකද්ද මධ්‍යයගේ බිංදුව 25 බෙදීම දෙක ප්‍රදේශම් පහයි ප්‍රදේශම් පහයි දවස් 25 50 25යි 50යි කියන්නේ 75යි බෙදීම දෙක ඒ කියන්නේ 78.5 ඒ 50 75 100 බෙදීම දෙක 100 62.5 62.5 175 බෙදීම දෙක කියන්නේ तोड़ा पिटा करना वैन्नी कसीय हैत्ता बहाने असु अटाई दशमा पा असु अटाई दशम पाई अरे तोड़ा में असु हाथाई सॉरी असु हाथाई नहीं दार तीस हाथाई है ना तीस हाथाई दशम पाई संख्या අට 10 අට 10 12 20 18 හරි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් fx fx මේක ගුණ කරනවා නේ 8 වරක් 2.5 100 නේ 100යි ඊපස්සේ 10 වරක් මේ සංඛ්‍යාව 375යි उत्तर दागें बलांगी
ඊට පස්සේ 185යි 18 2025 ඔන්න වෙනවා. හරි දැන් ගන්න පුළුවන් සිග්මා F. සිග්මා F කියා තියෙනවා 8යි 10යි 18යි මෙතන 12යි 30යි 30යි 20යි 50යි 50යි 18යි 68යි 68ක් කියලා තියෙන්නේ. කඳන් එහෙම කියලා නැහැ නේ. හරි 68යි දී 20යි 30යි 30යි 20යි 50යි 50යි 18යි ඇරලා නේ. හරි ඊට පස්සේ මේක ගන්නවා සිග්මා fx කියලෙන් ci 375යි ci 375යි 1750යි ඊට පස්සේ 1750යි 68 73යි 5යි 3 වගේ. හරි මේ එතන මේක දාන සෙන්ටිමීටර. හරි මේ කියවනේ මේ මේ අරන් තියන්නේ මේ මොනවද දව කඳන් වල වටේ දිගනේ. දව කඳන් වල මේ තින් වට ප්‍රමාණය. එතකොට මේක දින සෙන්ටිමීටර නේ. එහෙනම් උත්තරේ දාන ඕනේ සෙන්ටිමීටර වලින්. හරි දැන් මෙතන කිලෝග්‍රෑම්. හරි निरूपण मध्यान प्रश्न तीन मध्यान मध्यान हरिणी पास मध्यान हर मतपंति मुखद වැඩියම තියෙන 20 නේ 20 දින 5 75 සී මේ මධ්‍යන්නේ මේක හරිනේ. දැන් උත්තර අමාරු නෑ මේක නිකන් පොඩ්ඩක් එකම දේ තියෙන්නේ මේ ගුණකරණේ. හරි හරි ඊට මේක මේ බලමු මේකෙන් තියෙන ඉස්සලම උපකල්පිත මධ්‍යන්නේ मेक सामान्य गाने अनिवार्य में मेन मेक गण मध्यान अभी सामान्य गाने मातपंत मध्यागे मातपंत मत गए मातपंत मध्यागे तम गे उपलब्ध मध्यान कील गाने अन पूर्व प्रश्न हरी सामान्य मेक मातपंत मध्यागे හරි මේකත් උදාහරණයක් ගත්තම තේරෙනවා බලමු උදාහරණයක් කරන් මොකද ගන්න දෙක ගමුනේ දෙක නෑ එක ගමුනේ ඔව් එක ගමුකෝ extra ගුවන් දෙන රසණක් තියෙනවා නේ රූපවාහිනිය ඒක තියෙනවා මේ ප්‍රේක්ෂකයන් 100ක් ඉන්නවා වයස තියෙනවා वयस अवृद्धि प्रेक्षक गाहन हर असल गाहंगे वायस मुलिम वायस गे पंति प्रांतर पहाई पहालव विशिपहाई पहाल विशिप पहालव विशिप विशिपह तिस्पह से हतलिस वयसानी वयस मध्य आगे मध्य आगे एक्स ने मध्य आगे क्या मध्य पहाई पहाल
අහයි 15යි 10යි 10යි දෙකෙන් බෙදුවම සෝරි 10යි 20නේ 20 දෙකෙන් බෙදුවම 10යි එහෙනම් මධ්‍යගයේ 10යි 15යි 40යි දෙකෙන් බෙදුවම 20යි එහෙනම් මෙතන 30 එන්න ඕනේ 40 50 60 70 ඔන්නා මධ්‍යගයේ ඊපස්සේ ගන්නවා සංඛ්‍යාතය සංඛ්‍යාතය කියන්නේ F නේ සංඛ්‍යාතය F සංඛ්‍යාතය මේකේ අවිල් තියෙන්නේ 30 7 අද 16 25 31 14 පහ දෙකනේ පහ දෙක ඊට පස්සේ දැන් අලුත් දැන් අපි ඉස්සලා ගත්තේ මොකද්ද ඉස්සලා මේ ක්‍රමේ පන්ති ප්‍රාන්තය තිබ්බා f තිබ්බා x තිබ්බා ඊට පස්සේ ගලින්ම fx ගත්තානේ මෙතන මේ ඊට කලින් තව වැඩියෙන් තීරුවක් දානවා ඒක අපි කියන්නේ මේ මේ අපගමනේ කියලා හරි අපගමනේ ඒක කියන්නේ d කියලා d කියන්නේ ඉංග්‍රීසි වලින් deviation කියලා ඒක තමයි අපගමනේ අපගමනේ හොයාගන්නේ x අඩු කිරීම a x අඩු කිරීම a x කියන්නේ මෙන්න මේ පන්ති ප්‍රාන්තර x අගේ a කියන්නේ මොකද්ද උත්තර මොකද්ද කැපිටල් a කියන්නේ කැපිටල් a කියන්නේ උපකල්පිත මධ්‍යන කියන්නේ අපි මේ ගන්න කලින් නිකම්ම හිතනවා මේක වෙන්නේ නැති මධ්‍යන කි. හරි උපකල්පිත මධ්‍යන දැන් මම කියවනේ උපකල්පිත මධ්‍යනේ මොකද්ද කියලා අපි සාමාන්‍යයෙන් ගන්න මාත පන්තියේ මධ්‍ය අගේ තමයි a විදියට ගන්න. එතකොට මොකද්ද මාත පන්තියේ මෙතන සංඛ්‍යාතේ වැඩි වෙන්නේ 31. 31 කේ මාත පන්තිය මේකනේ ඒකේ මධ්‍යගේ 40. මේදී එහෙනම් A වලට ගන්න පුළුවන් 40 කියලා. දැන් අනිවාර්යෙන් මේක ගන්න ඕනේ නැහැ හරි. ඕනනම් මේ මේක 50 ගන්නත් පුළුවන් 60 ගන්නත් පුළුවන් කැමති එක. සාමාන්‍යයෙන් මම මේ ගත්තේ ලේසි වෙන්න. දෙපැත්තට හරි. හරි ඊළඟට ඒ 40 ඒක හරි. දැන් බලමු අපගමනේ මොකද්ද කියලා හරි. මෙතන අපගමනේ කීයද? මධ්‍යගයේ 10යි අඩු කිරීම ඒ කියන්නේ 40යි. උත්තරේ මොකද්ද? 10ෙන් 40ක් අඩු කරාම ඍණ 30යි. 10 ඍණ 40 කියන්නේ ඍණ 30යි. මෙතන x අගේ 20යි. 20 අඩු කිරීම 40 ඍණ 20යි. හරි. මෙතන x අගේ 30යි 30 අඩු කිරීම 40 ඒ වෙනස් වෙන්නේ නැහැ. ඒ එකා කියන්නේ අපි ගන්න 10යි. මෙතන 6 ඍණ 40 ඉන්නු 50 ඍණ 40 10 ඔන්නෝ ගන්නවා 60 ඍණ 40 20යි 70 ඍණ 40 30යි හරි ඔන්නෝම ලියක් දැන් මේක මෙහෙම අනිවාර්යෙන් 10 40 වම ලියන්න ඕනේ නැහැ හරිද නිකම්ම ඍණ 30 ඍණ 20 ඍණ 10 වම දාන්න පුළුවන් නම් හොඳයි මේ මේ වගේ තනි අංකයක් දැම්මම නම් ප්‍රශ්නයක් නැහැ හරි මම මේක ලිව්වේ අර මුලයක හින්දා තේරෙන්න මුලින් ඉඳන් මෙහෙම ලිව්වා නැත්තම් කෙලින්ම දාන ඍණ 30යි ඍණ 20යි ඍණ 10යි වම නිකම්ම දාන්න හරි ඊට පස්සේ අපි කරන්නේ අර ඉස්සෙල්ලා අපි ගත්ත fx නේ මේකේ අපි ගන්න ගන්නේ fd fx ගන්න fd ගන්න කියන්නේ f වල තියෙන අගයයි d වල අගයයි f වාරයක් d මෙතන 7නේ f d කියන්නේ මොකද්ද ඍණ 30නේ එතකොට උත්තරේ මොකද්ද 7 වරක් 30 කියන්නේ ඍණ 100 sorry 210 16 වරක් ඍණ 20 ඍණ 320යි දැන් මෙතන ගුණ කිරීම සාමාන්‍යයෙන් අර වගේ පොඩ්ඩ අමාරු වෙන්නේ නැගුණ කිරීමනේ ලේසි ගණන් ඉන්නේ ඍණ 10 වරක් 25 ඍණ 250යි 0.31 බින්දුවයි 10 වරක් 14 140 පේනවනේ අච්චර අමාරු නැහැ එන්න වෙලාව පොඩ්ඩක් අඩු වෙනවා ගානට යන වෙලාව 20 වරක් 500යි 30 වරක් 260යි ඔන්න ආවරි දැන් ගන්න පුළුවන් අර වගේම සිග්මා f සිග්මා f වලට කීය දෙන්නේ 100ක් කියලා කිව්වා නේද ළමයි ඔක්කොම 100ක් යනවා හරිනේ ඊපස් සිග්මා fd ගන්න දැන් ඈ සිග්මා fd ඒක ගන්නේ කොහොමද මේ ධන උත්තර වෙනම ගන්නවා ඍණ උත්තර වෙනම ගන්නවා නේ ඍණ උත්තර වල එකතුව කීයද ඍණ 210 ඍණ 320 ඍණ 250 කියන්නේ 0.1 එතන එන්නේ 8යි එතන එන්නේ 7යි ඍණ 80ක් කියලා ඍණ සංඛ්‍යා එනවා
ධන සංඛ්‍යාවල එන්නේ 140යි 200යි 300යි. දැන් මේ දෙක එකතු ගන්න ඕන. ඒ කියන්නේ ඍණ 180 එකතු කිරීම ධන 300. ලකුණු වෙනස් වෙලා තියෙන්නේ නේ. එහෙනම් අපි අඩු කරනවානේ. අඩු කරලා විශාල ලකුණු ගන්නවා. 780 න් අඩු කරනවා 300ක්. ඒ කියන්නේ 480යි ලකුණ ඍණ. ඍණ 480යි. නේ. අන්නෝ වෙන්නේ. හරිනේ. දැන් මේකේ ගන්න සූත්‍රය මොකද්ද මේකේ? මේකේ මධ්‍යන්නේ ගන්න සූත්‍රය අපි කියන්න පුළුවන් මේ පොඩ්ඩක් වෙනස් වෙනවා අර්ගමනේ මේ. මේක මධ්‍යන්නේ මේ ක්‍රමයට හරි. කැපිටල් A අනිවාර්යෙන් ඉස්සරහට එනවා. කැපිටල් A ගැනවද උපකල්පිත මධ්‍යන්නේ ඉස්සරහට එනවා. ධන සිග්මා F D සිග්මා F ඔන්න ඔක පොඩ්ඩක් අලුත් වෙනවා. ඉස්සල ගන්න නිකම්ම සිග්මා F X බෙදීම සිග්මා F නේ. මේකේ මොකද්ද? මේකේ මේ A කොටස වැඩියෙන් එනවා. මේ තියෙන එක සූත්‍රය හද මේකත් අනිවාර්යෙන් මෙහෙම ලියා ගන්න මේ. මේකත් බලා ගන්න. එයා උත්තරේ මොකද්ද මෙතන මධ්‍යන්නේ සමානයි. මධ්‍යන්නේ සමානයි. ඒ කියන්නේ 40 සිග්මා FD කියන්නේ මොකද්ද? ඍණ 480 බෙදීම සිග්මා F 100. මෙතන 40යි. මෙතන ධන ගුණ කිරීම ඍණ කියන්නේ මොකද්ද? ගුණ කිරීමක් තියෙන්නේ හරි. ඍණ උත්තරය නේ. 480 100 න් බෙදුවම දශම ස්ථාන දෙකක් එනවා පිටිපස්සේ. එතන මොකද එන්නේ 4.8 නේ. 4.8. දැන් උත්තරය ගන්න 40 අඩු කරන මේ උත්තරේ. එතකොට අපිට එනවා උත්තරයක් 35.2යි. අවුරුදු නේ. මේකත් අවුරුදු නේ. මේකත් අවුරුදු 35.2 කියලා දාන්න මාධ්‍යයෙන්. මෙතන මේ 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 වගු ගහගන්න රූලෙන් ගහගන්න මේ ටික මේව තියන්න එපා නිකන් හරි ඔයන්නත් බෑ අදන ගමන්නේ හා හරි අදන්න හරි 35.7 කියලා ඇවිල්ලානේ अरे ये उत्तर आवाज़ मगदा उत्तर है जानने वाला मेम मगु एन नोन पांती प्रांत रे एक्स एफ डी ने अरे तो उटर देंगा पिटा सिग्मा एफ गाना बुलवांग एफ का तू ළමයි කීයක් කියලා කියන්නේ සංඛ්‍යාව මෙතන ගාණේ කියනවා ගාණ සංඛ්‍යාව දීලා නැහැ නේද එහෙනම් මේක හොයාගමු 20යි 20යි 40යි 40යි 11යි 52යි 52යි 8යි 56යි 59යි 65යි 5 70යි නේ හරි 70 ඊට පස්සේ සිග්මා FD ඍණ උත්තර වලින්නේ ඍණ 60 ඍණ 90 කියන්නේ ඍණ 150යි. ධන උත්තර වෙනවා 66යි 96යි 108යි 120යි. නේ. අර 66 96 108 120 390ක් කියලා නේ. උසියානෝ කියලා නනේ නැද්ද FD නේද පොණ ගිරීම D මේ දෙක හරිනේ ඊට පස්සේ අපිට දැන් එකතු ගන්න ඕනේ එකතුව මෙතන ඍණ 150යි ධන 390 එතකොට එන්නේ අඩු කරන්නේ පැනේ 390 න් අඩු කරන 150 එතකොට 240යි හරි ඕම වෙනවා දැන් මොකක්ද ඉන්නේ මැදින්නේ සමානයි a ධන sigma fd sigma f බෙදීම sigma f. ඉතින් a කියලා අපි ගත්තේ මොකද්ද 15 නේ. මාත පන්ති මධ්‍යගේ. 15 ධන sigma fd කියන්නේ ධන 240යි. බෙදීම 70. 15 ධන මෙතන උත්තරේ 24 බෙදීම 7 කියන්නේ කීයද?
සියතර හතෙන් බෙදුවම 3.4යි 3ක් කියලා ඉන්නේ. 4 4 ගලා වුණේ 3.4යි. හරි. එහෙනම් අන්තිම උත්තරය වෙන්නේ 18.4 කියලා කියන්නේ. නේ. පොඩ්ඩක් ඔයාලා ඉවර දලා දිනවා. අවුල නැහැ මේක දැන් හදාගන්න දැන් මේකේ ප්‍රශ්නක් මොකක්ද දිනවනම් අහන්න. තේරුම් නැත්නම් අහන්න අනිවාර්යයෙන්. මෙතන මං හිතන්නේ වැරදින්නේ නැත්නම් මෙන්න මේක එන්නේ. मध्यान्नेतपंतीय उत्तर दिन आसन वो दटी दिन දින 6ට වඩා අඩු වෙන නිවාගත් අය ප්‍රතිශතය 6ට අඩු වෙන 6ට අඩු වෙන කියන්නේ මේ කට්ටිය 0.6 අතර කට්ටිය නේ ඒ අය කීයද 5 ඉන්නේ එයා ඉන්නේ 5යි සම්පූර්ණයෙන් මුළු සේවකයෝ 70 ඒතර මේක ගන්න ඕනේ 100ට කීයද කියලා නේ ප්‍රතිශතය ඕකනේ තියෙන්නේ ඒතර මේ බිංදුව අපේනවා බිංදුවට 50 බෙදීම 7 मध्यान ඊට පස්සේ මොකද කියන්නේ හතර වෙනිකේ ඉහත තුනේහි පිළිතුර 90 එම ආයතනයට වර්ෂයකදී අහිමි වෙන වෙත අපේක්ෂා කළ හැකි ශ්‍රමය මිනිස් දින කීයද ශ්‍රමය මිනිස් දින නේ කීයද සාමාන්‍යයෙන් දැන් මේ මේ තියෙන්නේ මේ මාසයක නෑ වර්ෂයක නේ වර්ෂයක එක පුද්ගලයෙක් නේද එක පුද්ගලයෙක් වර්ෂයකදී ලබා ගන්නා නිවාඩු එක පුද්ගලයෙක් වර්ෂයකදී සාමාන්‍ය දින 18.4ක් වගේ يعني දින 18ක් වගේ නිවාඩු ගන්නවා සාමාන්‍යයක් වශයෙන් මධ්‍යන්‍යයක් වශයෙන් හරි දැන් මේ ප්‍රශ්නය යන්නේ වර්ෂයකදී අහිමි වෙන මේ ශ්‍රමය දැන් වර්ෂයකදී සම්පූර්ණ මෙතන හැම මිනිස් 70ක් ඉන්නවනේ එක්කෙනෙක් 18.4 නම් සම්පූර්ණ ගාන ඒක වැඩි වෙන්න ඕනේ 70යි නේ ना उत्तर पे ने हाथर भी नहीं की दहाड़ नशा हाथर या नेकबुद्ध गले के में अहिंगन प्रमाण है ये वाके मिनिस्टर है त्याग पिन उन्हें ने पहने तो उन्हें सांपूर्ण प्रमाण है आपके डाम बिन क्या ने दहाड़ नशा हाथर बुने की थी मत तब ने एकदा देसी आसुवा टाई मिनिस दिन पेरानी संपूर्ण